බොරු කියීම යහපාලනයන්ගයක් නෙමෙයි. අපි දැක්කා මලික් සමරික් මැමතුව මහනායක හාමුදුරුවන්ට ලියල තිබ්බ මේ ලිඛිතව යවල තිබ්බා මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම තුළ මිනිස් බල සැපියුම් කර්මාන්තය කියන්නේ මෑන් පවර් කම්පැනිස් කියනවට ඉඩ දීලා නැහැ කියලා. නමුත් ඒක ඉතාම පැහැදිලි මේ ගිවිසුමේ පැහැදිලි සඳහන් කරලා තියෙන දෙයක්. ඔහු අමු අමුවේ බොරු ලියලා ඇරියනවා මේ රටේ මහනායක හාමුදුරුවන්ට. ඊට පස්සේ අපි දැක්කා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඔහු ඉන්දියානු සංචාරයට සංචාරකින් පස්සේ මාධ්‍ය අමාත්‍යමින් ලංකාවේදී ප්‍රකාශ කරා මේ රටේ තොරතුරු තාක්ෂණ වෘත්තියේ වෙදී 16,000 හිඟියක් තියෙනවා කියලා. ඒක අමු පට්ටපල් බොරුවක්. අපි තොරතුරු තාක්ෂණ වෘත්තියේ වෙදී දන්නවා එහෙම හිඟියක් මේ රටේ නැහැ. ඔහු මේ 16,000 අඩුයි කියන කිව්වේ ඉන්දියානු සංචාරයේ නියලිලා ඇවිල්ලා දින දෙකකට පස්සේ. ඒ නිසා හරි පැහැදිලි මොකද්ද වෙන්නේ කියේ ඔහු මේ වෙනකොට බලේ හිටියානම් මේ වෙද්දී අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වලා කතා කරන්න වෙන්නේ එඩ්ගා ගිවිසුම හෙටහව අනිත් දස්සම් කරන්න යනවා කියන කාරණේ වෙන්න පුළුවන්. මොකද ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තිබ්බයි එඩ්ගා ගිවිසුම අස්සම් කරන්න ජනවාරිවල සූදානමක් තියෙන බව. ඒ නිසා මේ දේශපාලන සන්දර්භය තුළ සිදුවිච්ච මේ හැලහැප්පීම ඇතුළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත්වීම අපි දකිනවා යහපාලනේ ජයග්‍රහණයක්, ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් කියලා. මොකද කිසිම කෙනෙක්ගේ මතය විමසන්නේ නැතුව, පාර්ශ්වකරුවන්ගේ මතය විමසන්නේ නැතුව මේ රටේ මහානායක හාමුදුරන්ට බොරු කියලා, මේ රටේ මාධ්‍යයට බොරු කියලා කැබිනට් එක නොමගියවල. මොකද කැබිනට් අනුමැතිය ලබා ගත්තේ මේකේ මේ වෘත්තිකයන්ට ඒ රටවලින් මේ රටට එන්න තියෙන අවස්ථාව කියන මෝඩ් පෝ කියන එක නැහැ කියලා තමයි සිංගප්පූරු ගිවිසුමට අනුමැතිය ලබා ගත්තේ. ඒක කැබිනට් මණ්ඩලය නොමගියවල තමයි ඔහු අනුමැතිය ලබා ගත්තේ. මේ දිගටම මේ වගේ දිගින් දිගටම බොරු කරමින් තමයි මොවුන් මේ ක්‍රියාදාමයේ නියලුනේ. ඒ නිසා හරි පැහැදිලි එවැනි වංචාකාරී විදියට අපිට හිතාගන්න බැහැ ඔවුන්ගේ අභිලාෂය කුමක්ද කියන එක. මොකද මෙමකින් ඔවුන්ගේ ජනප්‍රියතාවය වැඩි වුණෙත් නැහැ, එයා ජනප්‍රියතාවය අඩු වෙගෙන ගියා. ඒ විතරක් නෙමෙයි මේ රට ආගාදයට අදගෙන ගියා. එහෙම තත්ත්වයක් තුළ ඔවුන් මේ ගිවිසුම සඳහා මෙතරම් උනන්දුවෙන් ක්‍රියාත්මක කරේ මේ රටේ පිරිසකගේ, සුදේශික ජනතාවකගේ අභිලාෂයන් අනුව ක්‍රියාත්මක නෙවෙයි කියන කාරණය නම් ඉතාම පැහැදිලි. ඒ නිසා මේක තනිකර විජාතික උමනාවන් වෙත අනුව විජාතික බලල්ලක් විසින් තමයි මේ යහපාලන රජ්‍ය මෙහෙවුණු ලැබුවේ. අපි දන්නවා මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ඇතුළේ ඉඳගෙන වැඩ කර ඇමරිකානු ආර්ථික විශේෂඥයන් 3 දෙනෙක් ඔවුන් උපදෙස් ගත්ත නෙවෙයි, ඇත්තටම ඔවුන් මෙහෙව්වේ ඒ ඇමරිකානු ආර්ථික විශේෂඥයන් විසින්. ඒ නිසා මේ කිසිම ආකාරයක ස්වදේශිකයන්ගේ ගුමනාවන් මත සිදුවිච්ච ක්‍රියාදාමයක් නොවේ. ඒ නිසා එවැනි ක්‍රියාදාමයක් තුළ අපිට කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදයක් බලාපොරොත්තු වෙන්න බෑ.